ද ධම්ම සාවනකාලො අයං බදන්ත නමුතස්සේ බගවෙතු අඩතු සම්මා සම්බුන්දස්ස නමුතස්සේ, භගವතුು අඩතුು සම්මා සම්බුಂදස්ස නමුතස්සේ භගವතුು අරතුು සම්මා සම්බුදස්ಸ ඉති පිසෝභගවා අරහං සම්මා සම්බුන්දෝවිජාචරන සම්පන්න්නු සුගතෝලෝකවිදු අනුත්තරෝපොඩිසෙදම්මසාරෙති සත්තාදේවමනුසාන බුන්්ධෝභගවාති සද්ධාවන්ත පින්නතුනි තුංලොෝ කාග්‍රවූ සමාසම් බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දේශනයේදී කාලේන දම්ම සවනන් ඒතන් මංගල මුත්තමං යනුවෙන් සුදුසු කල්හි බුදුබණ ඇසීම මෙලව දියුණුව පරිලොව සුගතිය සාන්ත නිවන පිණිස පවටනා මහාමංගල ධර්මයක් නමින් දේශනා කර නතියෙනවා. අද මේ දවස බිනරපුරය පසලොස්ුවක් පොහොෝ දවසයි. වශ්‍යාන කාලෙහි මාස දෙකක් පෙරෙන උපෝසත දවසයි. ඈත අතීතියෙහි නා සංගරටනයේ, පෙරවස් එලඹේ දිහාන නිපස්සෙන මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නා කාල පරිච්චේදයයි. ඒමේ බිනරපුර පසලොස්වක් පොහෝදාවස ආගෙමික වත්කිලි වෙත්තුල යෙදේසිට එන සෑම දෙනාවෙත ස්වල්ප වූ අර්ථ සම්පන්න වූ දහම්පදයක් ඉදිරිපත් කිරීමටඇයි ඉතිිපිසෝ ගාතා පාටේ මාතරුවකක් කරන්න යදුනේ. හිතන්ඩ පුළුවන් මීතරක්. මෙ ධර්මදේශනා ඇතක් මොකදමි ඉතිපිසෝ ගාථාව ඉදිරිපච්චලේ කියලා. ඇත්තවසෙන් තේරුම් කරගතයුතු අර්ථයක්ක හිතියෙනවා. ඉතිපිසෝ ගාතා පාටය කියන්නේ පින්නුතුනි සම්පූර්ණ ත්‍රීපෙටක ධර්මය අන්තර්ගත වූ බුද්ධගුණ දීපක බුදුගන සම්පූර්ණෙන්ම සම්පිින්ඩනය වූ විසිිෂ්ට ගාථාවක් තම ඉතිපෙසෝ ගාතා පාටය. සූත්‍රාන්ක දේශනා සිය ගණනක නෙමි දහස් ගණනකමි දයසනාපාටයේ සඳ අන්වෙනවා. පින්නතුන් අහාල ඇති පරිත්‍රාණ ධර්ම දේශනා කරන අවස්ථාවල දජංග සූත්‍රයේදී පළමියෙන් මේක කියවෙනවා. එතෝටේ ඉතිපිසෝ ගාථ පාටය හිතියෙන්න්නේ අනන්ත බුද්ධගුණයන් සම්පිින්්ඩනේ වූ අර්ථ සම්භාරයක්. මේ මහාපොළොව යංකිසි සීමා සහිතයි. මහා සාගරියත් සීමා සහිතයි. ඉරහද තාරකාවැනි වස්තුත් සීම සහිතයි. නමුත් මේ අවකාශය ගගන තලයේ සීමාවක් නැති. අසීමිත ක්‍රමාණයක් ඇති දෙයක් තමයි අවකාසය කියෙන්. ඉන්නතුන් හා න ඇති ගින කාලකාරාම සූත්‍රයේ කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ දෙසූ දවසේදී. අතසිහි සමාදංව සිටියේ සද්ධාපිස් රජතුමා ඒ දේශනයට සවන්දියගෙන සිටිය. ඒ දේශනයේ හැන්දෑව පටන්ගත්ත තැන සිට අලියම ඉරෞදාවදක්වා පැරතුුණ. රජතුමා හිටිමනක් බන්න ඇස්වේ පිරිස කෙලවර කාටව් නොවගවා. දෙසුම් කෙල්ලවරදී මහත් හනිින් සාධකාර දුන්න. ප්‍රහතන් වහන්සේ දැනගනැසුව මහ රජ්ජිරු කොයිවලාවිද ආී. ස්වාමීනි පළමිනි දේශනය ඇහනකොටයිම ආව පල්වෙනි ගාථාව. මාරජ මිච්චර වෙලාවක් හිටගෙන බණෑසීම දුස්කර දෙයක් කලා නේද. නැත ස්වාමීන මේ විදයේ බුද්ධගුණ දේශනාවක් අහඩ ලැබෙනවනම්මුළු ජීවිතයඋනත්ම හිතගෙන බණහනෝ. ස්වාමීණ උබහන්සේ අසීමිත බුද්ධගුණ සම්භාරයක් දේශනා කලා නේද. තමත් බුදුගුණ කියන් විතුරු තියෙනවද. මාරජ මාවිසින් දේශනා කරලගේ ඉතාමත්ම අල්පවූ කොට්ටාසියක්. ස්වාමින් උප්‍රමාවක්යන් මාරජ සයක් කෙරියක් වපසරී ඇති කුමරු යායක එක වීකරල එක වී ඇට ස්වල්පයි, ඉතිරි වී කඩරන වී අප්‍රමාණයි නීද. ඒවාගේ මාවිසින් දෙසු බුදුගුණ එක වීකරල එක වී ඇයට තඩන් ස්වල්පයි. නොදෙසු බුදුගන ඉතිරි සියයක් කෙර එක කඹුරෙහිතියන වී ඇයට තඩන් අප්‍රමාණයි. ස්වාමි තවපමාවක් කියන් මාරජ දෙගඩ තලා ගඟක් ගලනෙ වෙලාවේදී. ඒ ගඟට ඉදිකටු මලක් ඇල්ලු හාම් ඉදිකටු මලින් ඇතුළවී පිතවෙන්න ජලයතා ස්වල්පයි. ඉතිරි ජලය අප්‍රමානයි. ඒවාගේ මාවිසින් දේශනා කළ බුදුගුණ ඉදිකුටුමලින් ඇතුල් වී පිතවීගේ වතුරහා ස්වල්පායි නොදෙසූ බුදුගුණ ගංගා ජලේසේ අප්‍රමානයි. ස්වාමි තවත් උප්‍රමාවක් කියයන් මහරජ අහසේ පියාසර කරන ලිහිනිකුගේ පියාපතට යටපත් වෙන අවකාසේ ස්වල්පයි. ඉතිනි අවකාසේ අනන්තයි. ඒවාගේ මාමිසිංහඉදිරිිපත් කළ මේ බුද්ධගුණ දේශනයේ ලිහින්යාගේ පියාපතට යට වෙන අවකාස වගේ ස්වල්පයි. නොදෙසූ බුදුගෙන ඉතිරි අවකාස වගේ අනන්තයි. සාධසාධ ස්වාමිණි ගැලපෙන් උපමාවක් කියවුණ නේද. ස්වාමීන මේ තරම් බුදුගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණේ වහන්සේේ තුන් යම් රාත්‍රී ඉදිරිපට් කලාා ඒගැනමගේ හුරුදියංගම ගෞනයමම් පිරිණ මට ධර්මකූජාවක් පසෙන් කරන්නෙ තියෙන්නේ මේ ශ්‍රී ලංකාද්‍යිය ප්‍රරාජ්‍යයි කියලා ජම්මි ලංකාදදී ප්‍රරාජ්‍යය පූජා කළ. එයිඉන්ද පැහැදිලිවෙනවා මේ ඉතිපිසෝ ගාතාවේතයන ගුණස්තන්්ඩේ අනන්ත බව. එදා කාල බුද්ධරක්ිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් ධර්මය දෙසූ නමුත් මේ බුද්ධගුණ සම්භාරය තමයි ඉදිරිිපත් කරන්න යෙදුණේ. මේ බුදුගුණ පාටේ තියෙනවා පින් නතුනි ගැඹුරු අර්ථයන් ඳහන් නමයක් ඒක න්න අරහංගුණේ සිට භාගවාගුණේ දක්වා. මේ බුදුගුණ එකක් එකක් ගත්තොත් එකකට එකක් දැවෙන වෙන්නේ නෑ. ඒවා අර්ථ විවරණය කරලා බැලීමේදී. ලෝකදධාතීමම බුද්ධගුණ එකක් එකක් ගානයේ පැතරී තියෙනවා. එනිසා හිතයන ශක්තියසීමිත ඇයි ආනුභාවය යසීමිතඇයි. මෙහිලා විසේස හැඳින්වීම් කරනව නම් අර්ථය පැහැදිලි කඩන් විස්්සර වෙලා මේ බුදුගුණ තුළින් පුුදුම ආස්්චාරී සිදුවීම් සිදදු වෙලා තියෙනවා. නටාර්ද විශ්‍යාටකර පේරේ ඔස්ටේලියාව සිටේ අපේ සිංහල මනෝවෛද්‍යවරී කියාහිටිය අරහංගොනීන. මානසක රෝගයෙක් සුව කළ හැටි. අරහං ගොනේ බලින් මානසක රෝගය දැඩි මානනිසක රෝගයෙක් සූපත් කළ.ඒවගේ සමහරවියට ගින්නංවෙෙන අන්න තුරුවලදී. ඉටිපි සෝගාතාව කියා නිරුපදරෘතු අවස්ථාහන්ඩ ලැබිලතියෙනවා. අපි කුඩාකාලය අපේ දෙමවපියකේ නොකු උපපුරර්ණ වෙලාව ඉටිපි සෝගාතාව කියන්න අකුණු සැරවදිින් නැ කියී. ඒසේ මයි. ඇසුගේ මුහදුගලනය වෙලාී අපිත්ේ මුූදට ඇටවෙන වෙල අපි දේශනා කළ ඒතිිපිසෝ ගාථ පාටය කළ සත්‍ය ක්‍රියාවක්. කැල්න ඒ පිටින්ම නැවත්වනාා පුදුම ආශ්චාරයක්. ඒවාගේ පුදුම ආශ්චාරයේ දේවල් අත්්දකින්ද පුළුවන් මේ බුදුගන නවගුණේ මෙනහි කිරීමින්. අපි පූජනීය ආශ්චාරයන් වහන්සේ දැඩිසේ ගිලංගූ අවස්ථාවේ ද දෙකදාශ නමසය ඇත්තෑ පායේ. දුලහි මාසය අගහරයේදී වෛදදුරු කියාහටය මේක බහෝම දුල්ලබ රෝගයක් ප්‍රතිකාරකමෙන් දීර්ග කාලයක් ප්‍රතිකාර ගත යුතුය කියල. ඒ අතර අතිමේ ඉතිපිසෝගාතා පාටේ නිමිත කරගනි විශේෂ ආසීර්වාදයක් කලා සැබවිීම මාසයක් ඇතුළත පූර්ණ සෝය ඒ මාහිමයන් වහන්සර ලැබුණා. ඒ බුදුගන්න පිරිතනමින් අදත් භාවිතා වෙනවා. මේවාගේ ආශ්චාරයේද සිදුකරන්නට මේ බුදුගන්න පාටයෙන් පුළුවනි. බෞද්ධයෙක් නොවන අබෞද්ධ දරුවේ කිටිපිසෝ ගාතාම එක වචනයක් කියල සොහොම් පෙක්තනයක් අයිනේ මහා වනන්තරයේ දී අමනුෂයන් දෙන්නේෙක් දමනය කළ ඇති බෞද්ධන් අහල ඇති. පසුව ඒ දරවා බුදුසසනයේ පැවිදිව අර්හත්තයටද පත් වන. මේ තරම් පුදුම ආශ්චාරයේ ශක්තියක් බලයක් තේජසක් මාසීර්වාදයක් මේ දේශනාවේ තේදවා. මෙහි දියාපි සලකා බලන්න නැටෝනේ මේ බුදුගුණ පාටයේ සැබැවම්න්න පිරිත. එපමණක් නෙමෙයි මාර්ගඵල නිර්වාණාබෝධීතයන්නේ භාවනා මාර්ගයක්. මේ බුද්ධ ශාසනයේ තියෙන්ෙනවා භාවනා ක්‍රම සමත භාවනා ක්‍රම හතුලියයක්. කසිනෙ දහායේ අසුභදාායේ අනුස්සති දහාය රහ්මිහාර සතර. අරෝපසාමා පත්ති ස අතර ආහාඩේ පටික්කු ලෙ සඥාව සහා ධාතුමන සිකාරයකීල්. ඒ හතලියම වඩන්නට පළමීින් කළේතුවන්නේ බුදුගුණ භාවනාවයි. බුදුගුණ භාවනාවන් නිසසේ වැඩුව කැෙනෙකොටට සැබැවින්ම අනි සියලුම භාවනාවන් කරන්න තරම් බුදුම ශක්තියක් කැතිවෙනු. ගෙනත් භාවනාවක් කරන කෙනෙකුගේ අතරමංවීමක් වුණුත් ඊළඟට ගතියුතුවන්නේ බුදුගුණ භාවනාවයි. දදුගුණන මෙහි කිරීමෙන්ගේ අතර මංවිං සියල්ලම වෙනස්වවෙලා නිෂි මාර්ගයට අනුව භාවනා දියුණු කරගණ්ඩ පුුවන්කම ලැබෙනවා. එනිසාම ඉතිපිසෝ ගාතා පාටේ දහස් වර දස දහස්වරය කිව්වත් මන්දිි මේකේ තේනුමත් අප යෙක් තලා ප්‍රමාණයකට හදාරලා තියෙන්නෙ ෝනෑ. මේ සඳහන් වෙනවා ඉතිපිය කියන මේ පදයෙෙන් නිපාත පදයෙෙන්. මෙසේත් මේ මේ ගුණේ පවතින්වා කියන අර්ථ විවරණය කරන්න ඒ මුලින්ම ඉතිපිකේන වචනයෙන් ප්‍රකාශ කරෙනවා. භගවා කියනෙ මේ වචනේ තේරුම් සම්භාරයක්තියටවා. අරහං සම්මා සම්බුද්ධෝ විංජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවේදු අනුත්තොරෝ පුරිෂදම්ම ශාර්තයේ සත්තාදය මනුෂසාානං බුද්ධෝ භගවා කියන මේ ගුණපද නමේ තමයි සම්පින්දනයී තිබෙන්නේ. ඒතුන් හල ඇතු කාවංකිිස රජතුමාගේ කාලයේදී දීගවාපේ චෛත්‍යරජන් වහන්සේ ගොඩනගමින් තිබෙන අතරත සතනස් කොටුව දක්වා චෛත්‍ය නංවල තවත්දුරට චෛත්‍ය කර්මාන්තකන අතර තරුණ භික්ෂූන් වහන්සේලාද ගල්ගොඩල් වැලියාදය ගැනින් උඩා අටදිීන සිර දක් තිෙබුුණ. එෙක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නම, එසේ ඉනිමම් පෙත්තදීගේ ඒ අවස්‍ය ාණ්ඩුඩට ගින්දන බහින්්ඩාදන ගොට පයිල් ලස්සනා වැටෙන්ඩ පටන් ගත්තා චෛත්‍යයේ බන්ධමි මඳු අනුවදිිස්සලා. ඒ යන වෙලාමේයට පහළ හිටිය ස්වාමීන් වහසලා මහත් හඩින් කිව ඇමත්න දජක්ග සූත්‍රේශීහි කරෙතුවා කියලා. ඒ ස්වාමීින් වහන්සලා ඒකාලය දජක්ග සූත්‍රය නිතර භාවිතා කරනවා. එම ලිස්සලා වැටමින් ඉන්න ස්වාමීන් වහසක පාටුම කිවවා දජක්ග පිරිතමා රකිීවා කියලා. මේ හිතක් පිතක් නැති ගඩෝ දෙකක් චෛත්‍ය ගර්බීෙන් ඉස්සරයා ඇැවල්ලා අර ලිස්තල වැත්න ස්වාමීින් වහන්සගේ දෙපායට ගල්පඩියක් ආධාරයට පිහිටිය. ආචාරයයි නේද. එතන් දිිනි මඟතේල ස්වාමීන් වහසේ සුවසය බස්සව ගත්තා. මේවාගේ පුදුම දේවල් මේ ආචාරය දේවල් මේ ගාතාවේ තයන ගුණ සම්භාරයෙන් අපට දැකගන්න පුළුවන්.මේති අරහ අරහන් කෙන පදයේ කෙටිතෙයි රුමක් කියනවන අරහං කෑනෙ සුදුසුකමයි. ඒ සුදුසුකමැකිවවාම ඒ තියෙනවා තේරුම් රශක්. ඒක ඇන්නේ කුමක් නිසාද සුදුසුකං ඇතුවනේ වාසනාසාහි්‍ය සකලක් ලේසිං කරින් දුරු වූ නිසා පූජාවන්ඩ සුදුසුයි. එෙවගේම රාගාගී කෙලෙස් සතුටන් සතර මගනැනින් නැසූ නිසා පූජාවන්ඩ සුදුසුයි. එසේ අවි්්‍යාදී සංසාර් සක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස්සල් සඳලූ නිසා පූජාවන්ඩ සුදුසුයි. ප්‍රහසිංවත් පලක් නැති අතිසින් පරිසුද්ද සන්තා නැති නිසා පූජාවඩ සුදුසුයි. මෙනෙමි කියනෙ පූජාහ අර්ථයෙන් අරහන් කියන ගුණේ සඳහන් වෙනවා. එතන සඳහන් වන්නේ එක දහස් පන්සිීයක් පමණමේ කලේසියන් වාසනා සහිතුම කක්ලේසියන් ප්‍රහාණය කරළ බව කෙලෙ සතුරන් නැසු බව. සංසාරහි තුන් බවයෙහි සැඩිසරනමේ සංසාරරිච කරය සිදලූ බව. ඒවාගේ ප්‍රහසිංවත් පවක් නැති අති සම්ම පරිසුද්ධ වූ සංකා නැති බව නිසා අරහංගුණේ සඳහන් වෙනවා. සම්මා සම්බුද්ධකයනමේ ගුණපාදයෙන් ප්‍රකාශවන්නේ සැබවින්න අතයත අනාගත වර්තමාන තුන්කාලයට ඇතිේ සංකතා සංකත සරුව ධර්ම යන්න ඉතිරිවක් නැතුව අතකගත්ත නෙල්ලගඩියයක් දකින්නාක්මින් අතටගත්ත වීදුරුබෝවලයක් පෙරළපෙරලා දකින්නක්මින් අ යන. ්‍රේකාදකින්නක් මෙන් ඉතිරිවක් නැතුව සීලුවාකාරයෙන් අනුන්ගේ උප්‍රදේශයක් මෙමැතිවාබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධනං වෙනවා. එහිදී සඳහන් කරන්නේ ලෝකදහතුුවටයිති. ලෝකදහතුවටයිතුවෝද ලෝකෙන් එතරවෝද ධර්මියන් ආරි සත්‍යහතරට නංවා ආබෝධ කර ගැනීමයි. ලෝකයට ඇති සියල්ලන දුක්ක සත්ත්‍යය සමුදේශත්්‍ය දෙකට වැටෙනවා. ඒවාගේම ලෝකෝතර ධර්මයන් නිරෝධ සත්‍යයේ මාර්ග සත්‍ය දෙකට අයිති වෙනවා. මේ සියල්ලේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ මාබෝධ කරගත්ත නිසා සම්මා සම්බුදධනං වෙනවා. විද්්‍යාචරණ සම්පන්න කෙනෙමේ තැන මහා කරුණාලයි මහ ප්‍රඥාාවයි දෙක කිය වෙනවා. ඒ මහත් ප්‍රඥාව කොටස් හයකට කොටස් අටකද බෙදී යනවා. විදර්ශනාඥානයේ මනෝම ඉර්ධඥානයේ ඉර්දිවදඥානයේ දිව රෝධඥාණය. රචිත විජානනාඥානයේ පූරුවේ නිවාසාන කතත් ඥානය සහ බිවියන් චක්ෂරභෙක් ඥාණයත් ආශ්‍රවක්ෂය කර ඥානයක් අට. චරණධර්ම පහලවක්තියෙනවා ඉන්ද්‍ර සීලසංවරය, ඉන්ද්‍රිය සංවරය භෝජනය පමණ දැනීම ජාගරයානු යෝගයේ සද්ධාව හිරිය ඔත්තා අපේ බෞස්ෘතතාවේ පරාක්‍රමවේරයේ ස්මෘතියේ ප්‍රඥාව ප්‍රතම අධ්‍යාන විශිපාත් වි්‍ය අධ්‍යාන දාහතර තුෘති අධ්‍යාන දාහතර චතුරුතධ්‍යාන දාසයකනමි පසලොච්චරනු ධර්ම. මෙන් සමන්විත බැවින් විද්්‍යාචරණ සම්පන්නනං වෙනවා. සුගතු කියනෙමි ගුණින් තේරුම් රැසක් කියවෙනවා. සෝබනුව ආර්ය මාර්ගය ගමන් කළගත් කරගත් බැවින් සුගත නං වෙනවා. ජරාමඩ සංචාත නිර්වාන ධාතුවට සැපැටවූ බැවින් සුගතනං වෙනවා. සතර මඟනැනින් නැසු කෙලෙසුම් වෙත නැවත නො පැමිණෙමින් ගමංගත් බැවින් සුගතනං වෙනවා. ඩීපංකඩ පාදමූලේ පටම් බෝධි මණ්ඩලේ තෙක් අන්තත්වේ වරර්ජත මැදුම් පිළිවෙතින් ගමගත් බැවින් සුගතනං වෙනවා. සාර්ථක වූ දේශන ඇති බැවින් සුගතනං වෙනවා. සෝබන ගමන් විලාසිත ඇති බැවින් සුගතනං වෙනවා. සෝබන දේහ සම්පත් ඇති බැවින් සුගතනං වෙනවා. මේ තේරුම් වලින් සුගතකෙන ගුණේ ඇඳින් වෙනවා. ලෝකවිඩුව කියන මේ ගුණේහි ඉස්්කන්්ඩලෝකයේ කියලා පහක් වේෙනවා. සූබස්කන්දලෝකේ වේදනාස් කන්දලෝකයේ සංඥාස්කන්දලෝකේ සංස්කාරස් කන්දලෝකේ විඤඥානස්කන්දලෝකේ මේ පහටතුන් ලෝකේම අයිති වෙනවා. ඒ සීලුම ලෝක තත්ත්ේ නුත්. එවාගේම සත්ව ලෝක සංස්කාරලෝක අවකාසලෝක, ඒකමෝකාරලෝක, ජතුෝකාරලෝක, පංචවෝකාරලෝක, කාමලෝක, රූපලෝක, රූපලෝක, සංඥාලෝක, සංඥාලෝක, නනිව සංඥානා සංඥාලෝක ආගේ වෝ බොහෝ ලෝක තත්යන් තියෙනවා. ඒ සියල්නම ශරුවඥන් වහන්සේ චතුරාරි සත්්‍යේටෙක් නංගමින් ආබෝධකඩගත්ත නිසා ලෝක විදු නංවේෙනවා. අනුත්තොරෝ පුරුෂදම්ම ශාර්තිය කෙනෙ මෙයින් හැඳින් වෙන්නේ සීලයෙන්, සමාබියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් විමමුක්ති ඥානදර්ශනය තමන් වහන්සේට වඩ උතුමෙක් නැති බැවින් අනුත්තරනං වෙනවා. එවාගේම ලෝතුරා බුදුවරයන් වහන්සේලාට පමණක් සමවන බැවින් අනුත්තරනං වෙනවා. ටූපවෙලාසිෙන් කාටවා සම ක නොහැකි බැවින් අනුත්තරනං වෙනවා. එවාගේ සත්තිස් බෝධි පාක්ෂක ධර්ම දේශනාවෙන් කිසි කෙනකොඩ සමාන නෝන බැවින් අනුත්තරනං වෙනවා. විසාර්ධ ඥාන සතරයෙන් කිසිකෙන කොඩ සමාන ඕන බැවින් අනුත්තරනංගෙනවා. දමනී කටයුතු දිව්‍යබ් ්‍රක්ම යක්ෂ රාක්ෂස ගරු ගාන්දරුවඒවාගේම සිද්ධ විද්‍යාදර මනුෂ්‍යයාමනුසේ තිරක්්චීනාද ශෑම සත්‍යයෙක්. කරුණාව මෛහිතලේ පෙරටුකොට ගෙන දමනය කළ බැවින් අනත්තර පුරුෂදම්ම ශාරතී නං වෙනවා. ඇවියන්ට මනෂ්‍යයන්ඩ සමත්ත ලෝක සත්‍යයාට මෙලව හිත සූපිණිස පරලව සුගතිය පිණිස කෙලවර නිවන පිණි අනුශාසනා කරන බැවින් දෙවිමිනිස් සුන්ද සාහතෘූණන් වෙනවා. චතුරාඩු ශ්‍රත්‍ය ධර්මය තමන් වහන්සේ මැනවින් ආබෝධකොටගෙන්න්න අන්‍ය වූ සූවි්‍යයාසංකයේ නවකෝට හැටලක්ෂයක් පමණ දෙෙනට ආබෝධ කල නිසා බුද්ධ නන්ගෙනවා. එවාගේම කුණේ භාග්‍යයෙන් කිසි කෙනකොඩ සමාන නෝන බැවින් භාග්‍යවත්න වෙනවා. එගේ පංචමාරයම් බිඳලූ නිසා භාග්‍යවත්නං වෙනවා. අයිශ්වාර්යාදී භාග්‍ය ධර්ම සයන් සමන්මිත බැවින් භාග්්‍යනං වෙනවා. සරුවධර්මයන් බෙරිබෙදා දහම් දෙසූ බැගන් භාග්‍යනං භාග්‍ය භගවානං වෙනවා. එවාගේම භගනය කටයුතු උත්තරේ මනුෂ්‍රධර්මයන් භජගුණය කළ නිසා භගවානං වෙනවා. සංසාර්ගමන නිිම කළ නිසා භගවානං වෙනවා. මී කියන තේරුම් සසාරාශියය එකින් එකට විග්‍රහ කරන වන. අනන්තයි අපරිමානයි. එනිසා මේකන බුදුගන්න අපි නිතර නිතර භාවිතා කිරීමෙන් අපේ ජීවිතයට අපිම ආරක්ෂාව සලසාගන්නට ඕනෙ. පින්නතුන් අහන ඇති මීත පෙර අවරුදු හතලිය කට පමණ සිද්ධිය. ඒක යන්නේ කුඩුම්ජිගලකන ආරන්නේ භික්‍ෂූන් වහන්සේලාට ලැබෙන් ඉස්සර්වෙලා ඒහි හිටිය බෞද්ධ නොවන අන්‍ය ආගමික පින්වත එහි කලෑවැටගේ එල්ලා බොහෝම විවේකීව ජීවත්තමින් හිටිය. නමුත් මෙතුම බුද්ධර්මය ගැන යම් පමණක් දන්නවා ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියයන්නවගේ සිහිනින් යම් පණිමීඩියයක් ලැබුණ. ඒක යන්න පින් වෙතේ මෙන්නම මන්ත්‍රේ පාඩං කරගන්න එක ඉතිපි සෝගාතාව තීල දුන්න. එතුමා ඉතිපි සෝගාතාව දන්නවා. එතුම අදි වෙලා කල්පනා කලා මේක බෞද්ධයන්ගේ වචනයක් මේ බුදුරජාන්වාසගේ ගුණපාටයක් මේක මතමොකොට දෙකේලා හිතාගන හිටියන්. නමුත් එදා එතුම ඇවිදගනයක්දී යංගිසි දොළපාරිකින් බැහැලා ගොඩවෙෙන්ඩ අදනකොට දැවන්ත වලහෙ හරියට මූුණට මුණ ආවා. එකගොටමතුමාටර සිහිනිසිහිවෙලක පාට් ඇතිප සෝගාතාව කිව්වා. මේ වලසා විදුලි වේගෙන් ආපස්සට පැල්ල දිව්වා. එදා තමයි මෙතුමා තේරුන්ගතමේ මන්ත්‍රේ තියන මහනු භව සම්පන්නකම. ඒට පසුව මෙතුමා හැන වෙලාවේ මිතිවිශෝගාතා භාවිතා කරන්න පටන්ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යියයක් සොයමින් සිටේ ස්වාමින් වහන්සේලා තස්ථාන, භාරදුන්නා එතුම සැබයි ෞද්ධයක් වෙලා ජීවිතන් තේදක්වා සිිල් ගුණ පිරවා. මොන තරම් පුදුම සිද්ධියයක්ද මේ දැවන්ත වලාහහි කරියට මූන ප මෝන මේ අතලිගට පමණ සමී ප වෙලා. ඇඟට පනින්න ඉන්න වෙලාමයේද ඉතිප සෝගාතා සිහිකළ පමණින් ආරක් සෑ සැලසුන. මේක නිසා බෞද්්‍යයන් වසියෙන් අප විසින් සෑමවිටන තබන තබන පියවරක් ගානී ඉතිපි සෝගාතාව සිහිකළ යුතුව වෙනවා. නිදාගන්නගත් ඉතිප සෝගාතා සිහිකළ නිදාගන්නට ඕන. අවදි වෙනගොට ඉතිපි සෝගාතාව කියමින් අවදිවෙන්නට ඕනෙ. ආහාර් ගැනීමේ දිිතිපි සෝගාතා සිහිකලා ආර ගන්න ඕනෙ. අදතාලී ගන්න ආහාර බොහෝසයින් මේ ප්‍රසායනිික දේවල් මිස්ත්‍ර නිසා සරීරිත විසනෝනු පි සිටිප සෝගාතා සහි කරල තමම්ම සත්‍යක්‍රයා කරග නහාරගන්නට ඕනෙ. වතුරනෑ මේ දිිටිප සෝගාතාව සහි කරල වතුනනාන්නට ඕනෙ. එවාගේම යම් කිසි දෙයක් පටන්ගන් විස්තල ඉතිප සෝගාතාව කියෙල පටන් ගන්න ඕන හැම වෙලාව මේක සහිකරනවන්න. ඒඒ කාර්යන් බොහෝම සාර්ථකව සැපදායකව සැසිල්ලේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා. මේක නිසා අදකාාලී විශේෂයමසේ ලංකාවට ආරක්ෂාව සඳහා, ජනතාවට ආරක්ෂාව සඳහා, ශාජ්‍යයට ආරක්ෂාව සඳහා, ඉටිපිසෝගාතාව පිතර භාවිතා කරමින් මේ ආරක්ෂා දසදිසාට විහිදුවන්නට ඕනෑ. මේ සක්තිිය අසීම මිතයි. මේ හි දෙගන ඇමෙරිකාවින්නේ කෙනනගුට වනත් ඉටිපිසෝ ගාතාව සසිහිකල් ඒ එකක ගුණේින් සෙත් පැතියමීමෙන් පුදුම ආචාරය ආනිසංස දක ගතය හැකි වෙනවා. ඒ විදියට අත්දැකින් රාසියා කපි දැක ලාහලතියෙනවා. ට ිसෝගාතාම ඒේක ගුණයක් සහිපත් කරමින් ඕනෑ ම අධන්තයෙක් සුදාන්ත කරගන්නට පුළුවරි අරහංගुුණේ අනන්තයි අනන්ත අරහංගुුණ බලින් මමවර නොවෙමේ තරා නොයමේ නිදුක් මිරෝගේ සූපත්්‍යම මාමින් අසවලාද අරහංගන්න බලින් වෛර නොවේවා තරා නොවේවා දු නිරෝගිවේවා සූපත්වේවා ආදීවසින් මෙත්සිත් පැවැත්වීමෙන් එකක ගුණයක් ගාන්නේ ඕනම රෝගියකට සෙත්පතලා ඔහු සූපත් කරන්න තරම් බලයක් ඒකින් ලැබෙනවා. මත්තැන් ගොන කෙනෙක් ඒකින් වලක්කගන්නට මේ ටිපි සෝගාතාව නවගුණේ සිහිකළ එකින් එකට මෛත්‍රී කරලා හිටින් හිතට. අර චිත්ත තරංග හහිදවාලීමෙන් ඔහු සංවර කරගන්නට පුළුවන්. මේ අපේ බුදුරජාණන් වහන්සගේ සිරිතක්. බුදුරජාණන් වහන්සේ ඕ නෑම අධාන්ත පුද්ගලය සුදාන්ත කරඩ සම්මකවෙන් නිස්සර ඔහුගේ මනසට මේ බුදුගුණේ ආවරජනා කලක්නේ තමන් වහසේගේ බුදුගුණ ඉදිරිපත් කරලා මෛත්‍රීසිත් යවනවා. පිනතු ආල තියෙනවා අංගුලිමාල දමනේ අංගොලි මාල දමනය කරන්න යෙදුනේ හරියටම බුදු ඇසින් දැකවදාල දවසේදී. දුරජාණන් මහාසගතියෙනවා බුදු ඇස කියලා විශිෂ්ට ප්‍රඥා දෙකක්. ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසියා නුසේ ඥාන. මේ දෙගතමයි බුදු ඇස කියන්නේ. මේ බුදු වැසේ උදේ පාම් දර, දොළොස් කෝට් ලක්ෂවාණයක් මහා කරුණාවට සමයදී ඉන්නැගේ. ඉංගනතුරු මේ බුදු වැසේ දශදහසක් ලෝක දාතුුවට විහිදුවන්නවා, ඒ දවසය මඟඵල නවංලබන්න සුදුසං ඒට අරමුණ වවා. ඇඩත් ඒවාගේ දොලොස්කෝට් ලක්ෂවාරයක් මහා කරුණා සමෝදර සමයදී මේ මනොමි බුදු ඇස වීදනවා. එවෙනවේ දීද තමන් වහන්සේ රාත්‍රිකාලයේ ධර්මදේශනා කළයුතු අය අරමුණවෙනවා. මේ අංගුලි මාල ඒ වෙනකොට දවස්කිීපයක් තිස්සේ දහස් කනක් මනිීමමැඩු අතරත. හරිට මේ පපුදහසනකදේ චරුවක්යන්වාසක බුදුඇචර ලක්කුණා ඕ කල්ප ලක්ෂයක් පෙරුම් පුොඩාගා මහ පින් ඇතිකෙනනෙක් බවධාරමුණ වන. තුන් යොදුනක් ඇත ඉන්නේ ම වනාන්ත්‍රයක් මැද්දේ හරස්පාර්ක. දහස් ගනක් මිනීම අල්ල තව එකක්නෙ කවරුවාර්යාබත් මරාගන්නෙමි කෙලෙන්න වෙලාවෙ තමයි සරුවක් යන්හන්සේ අප්‍රසිද්ධ වෙලාසසිෙන් වඩින්න තේරණය කෙළේ. මේ වඩිනගොට පියවක් පියවරක් ගානේ. ඒ අංගුලි මාලගේ මනසට මෛත්‍රී වඩමින් බුදුගන්න බල යොදමින් මෛත්‍රී බල වඩමින් තමයි වැඩිය. ඒ වැඩමවීම නිසා දැන් අගුලි මාල ඇගි ගණන් කරමින් ඇඳ එක පාට්‍රම මහත් හඬින් ගර්ජනා කරමින් පැනගෙන ආවා. ඒ ඔොහෝගේ දඩගේ ආවේගේ ඇයි. නම සරුවක්යන් වහත්‍ර ලංවවෙන්නඩට ලැබුණනේම එක්ක කන්ඩක් නැවෙෙන එක මහාජන් නරාාවලක් නැවෙනවා මෙහම තුන් යොදනක් මානෙ ොහ දව්වා. අන්තිමේදී බුදුපාමල වැඳවැටුනේ අවියවුද අංගුලිමා ලොක්කෝමි හෙබකට දාලා බුදුපාමල වැැඳලා සමාවාරගන පැවිදි වුණා. මෙත් භාවනාවනතුමාට දුන්නා නොමෝදාසකින් අංගුලිමාල ස්වාමින් වහන්සේ සෞ් කලෙස්නසා රහත් වනාා මේ මොන ආස්්චාරයක්ද. අර මෛප්‍රේ චිත්ත තරංග බලයෙන් කෙනෙකුගේ යහපත සැලසුනු හැටි. මේවාගේ අංගුලිමාල දමනේ මෙන්න ආලවක දමන කරෝම දමනේ. Choූ රෝම යක්ස දමන අං ඉවාගේම කບ ්‍රක්ම දමනයේ. අරවාල නාගරාජ දමනේ එවගේ මගනිසික දූමසික නාගරාජ දමනය කෝටදන්ද බ්‍රාහ්මණ දමනේ සෝනදන්න බ්‍රහ්ණ දමනේ, පොක්කරසාතයේ බ්‍රාහ්ණ දමනේ වැනි හැම තැනක දීම ශරුවක් ඥන් වහන්සේ ඒ ඒ පුද්ගලියන්ටේ තමන් වහන්සේගේ ගුණයිඉදිරිපත් කල්ලා මෛත්‍රීචිත්තතළංග වහිදුල තමයි ඒ ඇත්තන් දමන කරල්ලා සරන සීල්ලේ පිහිටවෙල සමාර කෙනෙක් මාර්ගඵලදා නිර්වාාණ ධාතුවයේ පිහිටතුවන්ට සමත්තුනේ. මේකනිසා ෞද්ධයක්න් වසියෙන් අපටතින විුශාල බලය තමයි මේ බුද්ධගුණ බලයේ. මේක අපි නිතර පාවිච්ච කරන්න ඕනෑ. එසේ පාවිච්ච කරමින් තමන් සැනසේගන්න අන්නඇටත් මේ සැනසිල් ලබාදීමම කළ යුතුවෙනවා. විසේ සෙන්ම මේ බුද්ධගුණ භාවනාව තුළින් පවත් විසේ සානිසන් ශරාශයක් අපේ සන්තානතුුවට ගලාගෙන එන්නවා. පල්වනියාලි සන්සේ තමයි සැපසේ නින්දයානවා. ඉතිපි සෝගාතාව හොඳින් භාවිතා කනගනුට සැපස නින්දයාවා. සැපසේ ආවදිවේෙනවා. නපුරු සීන නොපැනී යන්නවා. දෙවියන්ට ප්‍රියවේෙනවා මනුෂ්‍යන්ඩ අමනුෂ්‍යන් ප්‍රියවෙනවා. දෙවියන්ගේ ආරක්‍ෂාවශැලිසේනවා. එවාගේම අභ්‍යබුද වසවිසේ ගිනි මේ විපත්තිවලකෙනවා. මුහුණේ වර්ණය පැහැපත්වේටවා. එවාගේම හිතේ සමාධිශක්තිය වැඩිවෙනවා. අවසාන දවසක තමන්ගේ ජීවිත අවසාන දවසක මන සිහිනුවනිින් බොම ප්‍රබෝධ මස් සිටන් බුදුගන සිේකල් අවසංගේවා. මරණල් මත්තයේේ කාන්ත සුගතිගාමී වෙනවා. පිතසක් කලක නූකදිින්න්නෙක් වෙනවා. මේ මංගල සක්ල උපදිින් න්නෙක් වෙනවා. ත්‍රේතු ව උත්පත්කය ලබන්න නෙක් වෙනවා. කල්යානි මිත්‍ර දෙමෝපයන් ලබන්න නෙක් වෙනවා. කල්්‍යයාන මිත්‍රන ගුරු උතුමන්ං ලබන්න නෙක් වෙනවා සැබෑ සම්මාධික්්‍යය ඇති කෙනෙක් වෙනවා. ගිසදුට කුලේක උපනස් සම්මාදිිට්ටී පිහිටෙනවා. ජමුරු ධර්මියන් ආබෝධ කඩගන්නෙ තඩක් නැනවත්වෙනවා. මන් ලෝතුරා බුද්ධ ාසනයක් ඇතිකාලික එපදී සිටයනං ඒ බුදුවරයන් වහන්සේ තමන් තමන් වෙතයෙනවා. තමන්තේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මානුශසනහන් ලැබිල මාර්ගඵල නිරවාණය ශක්ෂාච කරගන්න වාසනාවෙනවා. මෙන්න මේක නිසා මේ ඉතිපිසෝ ගාතා පාටේ අල්පයිස්වල්පයිකයන් හිතන් නැතු මේකතියනවා මුළු තුම්පිටකම සම්පන් සම්බිින්ඩනය වෙලා බැවින්. මේ අපි නිතර භාවිතා කරන්ට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිටකත්‍රී කියන්නේ තුන් ලෝපීමතියන විශ්වවිද්්‍යාලයයි. ඒ සමාන විශ්වවිද්්‍යාලයක් ලෝකදාත්වක නෑ මේ ත්‍රිපිටක ධර්මීතයෙන්වා භික්ෂ ජීවිතයටත් ගිහි බෞද්ධයනට අවස්යේ සෑම උපදේශයක් මිහිතයළවා. සෑම් උපදේශයක් අනුශාසනාවක් ආදර්ශයක් එවාගේ මුදාහරණයක් සාධකයක් සියල්ලම මේ ත්‍රීපිටක ධර්මීයවා. ්‍රිපිට ධර්මය හදාාරණනවා නං යම්තෙනෙ ඒ තැනැත්තාමුළු ජීවිතයම ධර්මානුකෝල ජීවත්වෙලා මෙලව ජයගන පරලව ජයගෙන සසර ජයගෙන කෙළෙසුන් ජයගැන, මඟපල් නිවන්සුවල බන්්ඩ සමර්ථ වෙනවා. ඒක නිසාමුළත් උම්පිටිකයම ගෙන ගන්නවා වගේ ඊට තෙරමුණු ගැනින් වසිෙන් දොරහැර ගැනී වසිෙන් මේ ඉතිිප සෝගාතාපාටයෙන් නිතර භාවිතාකන් වෙසාපි පරුණාවෙන් ආරාධනා කරෙනවා. විශේසයෙන්ම ඉතිපිසෝගාතාාවේ තිෙන ගුණ අනන්ත බැවින් ඒ අනන්තු ගොුණ සිහිපත් කරන කටට ජාතියට පාජයට පවා සෙත් පතමින් අපි සෑම දෙෙන උසස් කුසාල් රැස් කරගන්නට ඕනෑ. මක්නිසාද මීතරං ආනිසා සමහි ලැබෙන්නේ. මේ ඉතිපි සෝගාතාව සිහිකරන්න සිහිකරන්නේ චිත්ත සන්තතියේ පිරිසිුදුුවයෙනවා. චෙත්ත ජාසක ධර්මයන් පිරිසිදුුව වෙනවා. ඒ පිරිසිුදුවේ මනිසා හුරුදේශන්තාානයේ පිරිසිුදුුවයෙනවා. ලේධාතෝ පිරිසිුදුවෙනවා. දේධාතුව සකලසාරියරයෙන් රූපකලාපයක් ගානයේ පැතිනේ යන නිසා රූප කලාප නිරෝගය වෙනවා. තෝගාතුර රූප කලාප නිරෝගයේ බාටපත්වෙනවා. සමට සුවකරන්න බැරි කැන්සර් රෝගයවැනි රෝග පවා යට පත්වයෙනවා. ඒක නිසාම සරිීරණ වර්ණය ප්‍රහැපත්ව වෙනවා. එවාගේම නිරෝගි භාාවයට පත්වෙන බැවින් දීර්ඝාවසත්වයෙනවා. දීර්ගාාවස නිසාම කායික සුවය ලබනවා. කායික බලයක් ලැබනවා. එවාගේ ප්‍රඥාමත් වැඩි දුණ වෙනවා. තමගින් අවට පරිසරය පවා බොහෝම වාසනාවන්ත බාට පත්තේලවා. ඒක නිසා මේ ආධ්‍යාත්මයක වුද බහිරය වෝද යහපත පිණිසේ නීතිපිසෝ ගාතාව සිය ගණන් දහස්ගණන් ලක්ෂවාර තරමිණී කඩන්ට අපපි පුරුදුවෙන්න ඕන. තවත් නි දෙසුනක් කියන මීට අවරුද හැත්තාවකට පමණ හේත දේශසිදුවේ චෙදයක්. ඒකයන් අපේ පූජනීය ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් අඩහිටිය ආර්‍යසේ නාසනයක බොහෝම සම්භාාවනයයේ සිිල්ුවතන් වහන්සසිනමක්. ඒ ස්වාමීන් වහන්සේට සිහිනින් ස්ථානයක් පෙන්වූ නිසා අය ස්ථානයේ සොය සොයා ගල්ලින්තියෙන හැනව කැනක ඇමි දෙලා තියෙනවා. ඒ අන අතර දුටු ගැමන මාරජතුමා නං විසින් කරවා පූජා කල්ලද විහාරහින්න එකන පැරනිසිද්දස්ථානයක සති දෙකක් පමණ ගත කල් ඇතියෙන වන්න අන්තරයක. එහිදී පිඩපාතේ වඩන්නේය වෙලාවේ උඩ ඇසන බොෝම ලස්සනට සුද කැඳපය පැළද ගන්නා ලද තලතුනා කෙනෙක්. ඉදුුණු රැුලක් ඇති තලතුනා උපාසක මහත්මෙන් ඉස්සරෑටඇල වැන්ඩ. වැදල කියීල ති න මේ ස්වාමීන් වහන්සල දකිින්ඩාවේ දැංගඉතින් වඩිනවාන පින්ඩ පාති මම ආසයි ස්වාමින් වවාසලා කොච්චර දසක් මෙ ඉන්නවාද දැන ගන්්ඩ. මං කැනැතිේ ස්වාමීන් මහන්සේලා වඩන භාවන කමට අහම්මනවාදි කෙලා හගන්ඩ. ස්වාමීන් වහන්සලා කියීලතියේන අපි සති දෙකයි මෙෙහි ඉන්නේ. සතිකින් වෙන තැනකටවන් ඉනවා. අපේඉතිෙන් ආනපාන භාවනාව සතිපට්තාාන භාවනාා මෛත්‍රයේ භාවන මේ ආදිදවල් අඩඩෝ. එතවට මෙතුමකිවා ස්වාමීනිි බුදුරජාණන් මාසේ ජීවත්ව ඉන්න කාලයේේදී. නම් බුදුරජාණන් වහන්සේගෙන් තමන්ට ගැලපෙන භාවනවිගෙන ගනයි පහාවනවන්න මඟ පල ලබන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිින්වන් පෑවාට බුද්ධ ගුණ ජියවමානයි. දු බලහි ජියමානයි, ජන්දාාසක පඩිසන්ධි ගන්නාලා දනම් එතා සිට ධාතු පරනිර්වාණය දක්වා ඒ බුදු බලිය පවතිනවා. එනිසා ස්වාමීණි ඒ සීල බුද්ධ ගනයන් සම්පින්ඩනයවී තිබෙනවා එකතිපිසෝගාතා පාටයේ. මේක දවස් විශෂයකක් ඇතුලෙත ලක්‍ෂවාරයක් භාවනා කරතොත් බුදුරජාණන් වහන්සේ සිය ඇසට දකින්නාත්මින් අඩමුණුවේෙනවා. එතින්ඩී බුදුරජාණන් වහන්ේගෙන් වැඳලා කමටහං ඉල් ගණ්ඩෝනේ ඒ භාවනාව තමයි තමන්න පිහිතැන්න කිව. ඉතින්ෙම කියලා එතුමා ආරන්නේ ඇතුරට යන්න හැටියට ගිය ස්වාමින් වහල්සල පිඩිසුා වැඩිය දමට වැඩම කරලා දායකයන්ගෙන් අහලතේලා මෙන්න මේ විදිහ හැඩරුවේ ඇතිකෙනෙක් අපට මුණ ගැහුන කවුදය කියල. අද මුලින් අසා බලන්නට අමතක වුණ. දායකූරකින් ඒවාගේ කෙනෙක් මේ ගම් පලාතක වටනය කියලා. ආපස් වාරන්න ට ග මත් දකිින්ද හිටියෙන්නේ. සැබවින්ම මේ ආරය දේවතා කෙනෝගේ පණිවිඩයක්ක් වෙන්න ඕනෑ. ඒස්වාමන් හන්සල නිසේ ආරන්නේ සොයාගනක කර ලැබැලව සීයට සීයක්ම සතතියයි. උන්වහන්සේලා අතරින් පස් දෙනෙක් මේ වැඩේ කරලා බොෝම ලස්තනට. ඒකඇන්නේ දවස් විෂයකක් ඇතුළට ලක්‍ෂවානය පිරේගනෙන්ට ආසන්නවෙන කොට ජියවමාන්‍ය බුදුරජාණන් වහන්සේ මෙන් තමන්ගේ මනසට මැවි අරමුණු වේලවා. එසේ අරමුණවීමේදේ කම්පා නොවී සාධකාර නොදේ වැැඳවැටේක් නොකර. සමාදීන්ම භාවනාකමටන් ඉල්ලු අයටයි මේක ලැබෙන්නේ. තින් මේ තරමට ආච්චාරියයි නේද මේ තිිපිසෝගාතාවය තියෙන ගුණ මහිමය. එනිසා මේ සම්බන්ධවා පිතර නිතර. ඒ ගැන හිත ොදන්නට ඕනෑ. හැම තැන දීම අද ඒක අන රාජකාරියකට ඇත. එවාගේම වෛදි සේවේකට ඇත, අධ්‍යාපන සේවකට ඇත, හැම තැනකදීම හැම රාජකාරියක දීම මේ ඉටිපි සෝගාතා භාවිතා කරමින් හි ප්‍රෝජනය ලබන්ට අප අධදිෂ්ාන කරගන්නට ඕනෙ. විසේස අධ්‍යාපනය ලබන කොඩා දරුවන්ට ඉතිපිසෝගාතාවෙන් ගොඩක් ප්‍රයෝජනගන්නට පුළුවන්. තමන් ගදේ පාන්දර නැගටලා. ආන්පානය කල පිරිසුදුවෙලා බුදුන් ඇඳල පන්සිිල් ඇර්ගෙන ස්වාර්ත වෙලාවක් මේ බද්ධපාරරිියංකවගේ ධර්මිනය ගොතාගනවාඩිවෙලා ආනාපාන සතියට හිතවුදෙනවා. ආනාපාන සතියේ විනාඩි කියපයක් මිනී කරන ඉතිප්‍ර සෝගාතාව සිහි කරල්ලා මේ බුදුගුණ බලියෙන්මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේවා කැන හිතාගෙන නැගෙටලා පාඩම් කරනවා. මෙන්න මේ සැස්මද දීවිතය සහස් කර ගැනීමේ දේ පුදුම විදියේ ආශ්චාලයේ ප්‍රතිපාලයක් නිලාගන්නට පුළුවනි. ඒක නිසාපි ඒ සම්බන්ධවිතාම කාරුණිකව ආරාධනා කරනවා පෙන්වත් අපේ සැම දෙනාටමත් එවාගේ පාසල් ගුරු මල්ළුලුවටත් එවාගේම ශිෂය ශිෂ්‍යාවනටත් අනිකොත් මේ නිල්ලා අඩි මනුල්ලටත්. ඒේ ලංකා් දේපවාසයේ සකළ බෞද්ධ ජනතාවටත් මේ දහම් කතාඩ සවන්දන ලෝකවාස සීලුම ජනතාවටත් අපි කරුණාමෙන් ආරාධනා කරනවා. මේ ඉතිපි සෝගාතා භාවිතා කරමින් තමන් සැනසේ ලෝටස් සැනැසිල බෙදා දෙමින් තමන් බලාපොරොත්තුන දෙැලව දූුණවායි සුගති සැපතයි කෙළවරසාන්ත නිමුණයි නිවනයි ප්‍රාර්ථනා කරේතුවා කෙළමං ආරාධනා කරනවා. දැන් ඒලාබ කැටියෙන් ජෙවීගෙනය අනුව මතින්ලිය අපි විශේසියෙන් ප්‍රාර්ථනා කළේ තුවෙනවා. “ guna anantaai sadaham guna anantaai masangaguna anantaai E ananteබදු guna ba an sadaham gunaballing anante guna masanga gunabaling anante mapi gunaballing anantaanta guna cari upප jaya gunaුණbaling. අනන්ත මහා බෝෂත් ගුණ බලින්. අනන්ත ආර්යෙ දිවරාජ මණ්ඩලය අනුභාවයිෙන් අනන්තාාරය බ්‍රහ්මරාජ මණ්ඩලේ අනුභාවයිෙන් ප්‍රට්නත්‍රය සතුව අසීමිත සූවිසි මහා ගුණානුභා බලින් අප සැම දෙනාපුොරන සීලාද ගුණානුභා බලෙෙන් මේ බණපිරිසේ සීලු දෙනාම නිදුක්වෙෙත්වා නීරෝගවෙෙත්වා සුවපත්යෙත්වා ආයුසිං වැඩෙත්වා වර්ණං වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා. හයබලින් වැඩෙතුවා ඥාන බලින් වැඩෙතුවා ගුණනුවණින් වැඩෙතුවා ධනදාානින් වැඩෙතුවා යසේසුරින් වැඩෙතුවා සද්දාා සීලයෙන් වැඩෙතුවා සුතින් තියාගෙන් වැඩෙතුවා ඥානින් ආබෝධිින් වැඩෙතුවා කරුණාවෙන් මෛත්‍රීං වැඩෙතුවා මුදිතාවෙන් උපේක්ෂාවෙන් වැඩෙතුවා සමත භාවනාවෙන් වැඩෙතුවා විපාසන භාවනාවෙන් වැඩෙතුවා ධර්මක්ඥාණින් වැඩෙතුවා භාවනාඥාණින් වැඩෙතුවාඒවාගේක්. ම තමමාගේ දෙෙලොව ජනුවෙන් අභිවෘරදට පැමිණෙත්තුවා දෙලෝම සුභසිත ලබත්වා මෙලවත් ජයගන පරලවත්්්‍යයගන සසරජ්ජයගන කෙලෙසු ජයගන. අප රාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමීසනසේ පැමිණ වදාල සදාකාලික සාන්ත වූ අග්‍රවූ අජරාමට සාන්තක් ප්‍රණීත වූ. අමා මහ නිවන් සුවයෙන් සිලි සත්යෝ, සූපත්වෙත්තුවා, සුවපත්වෙත්තුවා, සුවපත්වෙත්තුවා කෙලපි මෛන්ත්‍රී කරමු. දැන්මතිෙක්මේ ලසීලෙක පිහිටා ධර්මස්්‍රවණී කිරීමින් අත්පට කරගන්නා ලද. කුසල සම්බාර ධර්මය අපපාදමේ සැනසීමමෙන් ජීවත්තන සම්මා සම්බුද්ධස් ආසනයේ. ආසේ ගනතලේ සඳහිරු මනලමින් ගිදුලමින් දැබලමින් අපරාජතව විරාජිතව අවුරදු පන්දාාසක් මුළුල්ලේ නිර්මලව පවතීවා කියලාපි ගෞරුෙන් ප්‍රාර්ථනා කරෙන්වා. යාගේම ශාසන භාරධාරී සංග පිතරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධපුත්‍ර සංගටටනයට සීල සමාධි ප්‍රඥාගුණ පූරණය කර ගනිමින් ්‍යානභෙකඥා විපසන මාර්ගඵල ප්‍රතිලාබ කර ගනිමින්. සදහම්මාලෝගේ තුන්ලෝට බෙඩා දෙනු පිණිසේ, අපර ඇස්කඩ ගන්නෙමේ, කුසලේ ආශිර්වාධයක් මේවා කියලාපි ගෞරෝ කරමින්. සේමට්‍රි ලංකාබ දීපියෙහි මිහිඳුමමාරහතන් වහන්සේගේ කාලී සිට මිතේ කරාජ්‍ය කළලා රාජ්‍යවන්සේ සේල්ම රජදරුවන්ට මැතියමැතිවරුන්ටත් වර්තමාන කාලයෙහි රාජ්‍යපානී නියුක්ත ජනාධ ප්‍රතුමා නම් ප්‍රධාන කොට ඇද ශෑම දෙනාටමට. මේ කු ල නිසන් ස බලින් ಿරෝගගේ සැප බල නිස සතුවර්ස කාල දීර් ගාවස වේවා අබා ්‍රාප්තු රජ මැති මති දී ෑම ප්‍රබ රයන්ට සුගති සම්පත් ෙළලවරග්‍ර අමාමහ නිවන්සුවත් පේවා. වාගේම දෙමවපියන් සහෝදර සහෝදරියන් ආදී සි. ගේ ගුරු දෙගුරු උතුමන් කලන මිතුරං හිතමිතුර පුත්‍රධාරා වං ආද මී පරලෝගේ සිල්ලුම ඥාතියෙන්න මේ කුසලානිශන්ස හේතුවෙන් සුගති සම්පත් කෙලවරග්‍ර අමමාමහ නිවන්සුවත්වේවා කලාපේය කරුණාවෙන් පින් පමණ වනවා. එවාගේම ශාෂනනාරක්ෂක ලෝකපාල කාර්ත්මාරක්ෂක ෝද, මීතනේ පට බමතනේ දක්ක් වෙසන්නා ඕද දශදාහසක් ලෝකධාතුවාසේ වූද. සම අ දෘ්ික දිවි රාජමණ්ඩලයේ සාදරී සමාදරින් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්තා ප්‍රසාධයය පින් අනමෝදන් වෙත්වා දිවියමය ආයුුවරණය සැපබලා ස්වාරෙන් වැඩෙත්වා නවවාරයක් සම්බුදදු සැසනට පූජාවසී ලංකාදී ප්‍රදරන තලයේ සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාට මහාසඟරුවනටේ බෞද්ධ රාජයට රාජ්‍ය පානය නිියුක්ත ඇමැටේ ශියම භූමයක් ධර්මධ්‍යීපයක්ත් ධර්ම රාජ්‍යයක් ජයභූමයක් විජේ භූමයක්. ුද්දභමයක් විශද් බහමයක් සවවි සුද්ද හමයක්බට පමුණුවමින් ආරක්ෂා සංවිධාන සලසාදෙත්තුවා යුද්ධ කලකෝලාල සංසිදුනාව රටක් බාට පත් කෙරෙත්වා, ජලගැලීමක් මුදු ගැලීමක් නායාමක්.ඒවගේ දුරභික්ෂයක් නොවීසේ ලංකාව ශේම බහමයක් අනිබාට පමුවමින් ආරක්ෂාව සලසාදෙත්වා පැතුබෝධවලින්සාන්ත නිවන්සුව ලබත්වා්‍ය මෛත්‍රියෙන් පින් පමුණුවමும். ඉතවත්ම දහත් අහිතතුව සෑම ස්‍රත්‍යයන්ඩ රංඟර රාජධානි සහිත්‍රසී ලංකාව වගේම ජම්බුද්ධීපේ මේ සක්වල සීලු සක්වල දසදිසාවාසී සමත්න ලෝක සත්‍යයාට මේ කුසලා නිවන්සේ හේතුවෙන්. සුගති සම්පත්ම සිද්ධවේවා අබෞද්ධෝ බෞද්ධවෙේත්වා මිසදිටු සමදිටු වෙේත්තුවා දුකට පත්තුූ දුකින්මි දෙත්වා බහටපත්තුූ බයන්මි දෙෙත්වා සෝකේයට පත්තුූ සෝකෙන්මි දෙතුවා. ಆගේ ನಮಂಗಯ್ನು ುಮಗ ಹರಿಯತ್ವ ದರ್ಮಿ್ಟು ದರ್ಿಷ್ಟವೆತ್ವ ಸಿಲುಸತ್ತು ಸದ್ಧ ಸೀಲೆ ರತ್ಯಾಗಯಾನುಗುನೆತ್ತು ವೆತ್ವ ಸಮಂಗಿಯವು ಸಮಿಸಂಪನ್ ವೆತ್ವ ಪರಮಾದವು ಅಪ್ರಮಾದ ವೆತ್ವ ರೋಗಾತರಯು ನಿೋಗ ವೆತ್ತುವ ಸೀಿುಸತ್ತು ಪ್ರಮಾದವ, ಪಾರಮಿ ಪುರ ಆರಿು ಶತ್ಯಾಬෝದಿನ ಸಾಂತೆ ಿವಂಸು ಲಬತ್ವಾಕಯ ೈತ್ರಿನಪින් ಪಮನು. බන්න පලිස සහභාගීವ ಸೀල්ಲ හතුರ මವರು ೂದರ ವගේ සහද හෝරීವරು, ಸಿිය ಿಸ್ಯಾාවරು යාද සෑම දෙනාටමක්. මෙಲෝವಸ ඇති අසනೀಪකං අපಲ ಪದ್ರ ග್්‍රහදೋෂ දුರವේවා තබන පಿವರ ගාන ර್ ತ್ರේ සතු ೂවිසි මාಾගුණ, ಸීමිತ රක්ෂ ಿරතුරು පිහිටವේවා ಜಸೋರೆ ಸතුರ ගිනි ජලವස ಿಸ ವ ಯාවධಾದಿ විපತ್ತಿ ವಲಕವ. ආයක මානසික සනසිල්ල වැඩේවා, ගුණැලුවන ධනධාන්‍ය අසීතුුරු සැපසම්පත් දියුණුතියුණු වේවා, ධර්මඥඥාන භාවනාඥාන වැඩේවා, සම්යක් ප්‍රාර්ථනාසිල්ලි සිතමි නිරුවණකින්මින් පිරීතරී මුදුන් පත්වේවා. සිි සත් සතවර්සා අධික කාලයක් මෙලවදුණු පරලුව සුගතිය සන්තය නිවන්න පිණිස පාරමි පුර ගැනීමට තෙරුවන් පිහිටෙම දීර්ගාාව සැලැබේවා. සසර වසන තුළු භාවයක් පාස කල්්‍යාන මිත්‍රර සම්පත්ය ඇතුව නිවන් මඟ පාරමි පිනේවා සිිල්වත් ගුණවත් නැනවත් බෝසත්ධ්‍ය මෝපියන් සහෝදර සහෝදරියන් දු දරුවක් නෑද හිටිමි තුඩන්සේවක සේවිකාවන්ද කැතුව. සේ පාරමි පුර දුක්್ෙ සමුදේ නිරු දේමක්ගේ චතුරාර් ශත්‍යා බෝධයෙන් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ නිමී සැනසී වදාලේ අජරාමර සන්ත ප්‍රණීතේ ලෝකෝතරාග්‍ර අමාම නිවන්සු පිණිසේ හේතු ඒවා වාසනාවේවාකයා නිවන්සුව පාර්ථනා කරමු. ಆකා සට්ාජබුම්මන්ට දේවානාගාම හින්ඩිකාල්. පഞಂත අනമುදිಿතුවා ചిරංరක්খඳು සම්බුද්ධසාാසන ආකාසටటചබുම්මට්ට දේවානගමහිද್ಡිකා පഞන්ත අනമതಿතුවා ചಿරరක් කන්දුು සම්බුද්ධ දේසන ආකාස್టചබുම්මටට දේවානාගමහින්ದిකා උ්යන්තන් අනුුණෝ දෙතුවා චිරංග්‍රක් කන්දුු සම්බුද්ධ සාාවකං චෙරංග්‍රක් කන්තු තුවන් සදාට චීලියකතීට ධර්ම ස්ත්‍රවණය කිරීමින් සිදු කරගන්නාද කුශලා නිශන්ස බලින් සයිම දෙනාට දෙලො සුබසත කෙළවර අජරාමරසාන්තය අමාමහන්නිවංසුවත් වේවා. අභිවාදන සීලිස්ස නික්ෂංවද්දා ප්‍රචාජිනු. අථරෝ දම්ම වඩ්ඩන්තියායුුවන් නුසුකං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පතිමි වෙච්චේ අහෝ නිබ්බාන සම්පති මිනාතේ සමිද්්‍යතු.